තව ටිකකින් ඉතින් තේ වෙලාවනේනේ. තේ එකක් බොන ගමන් ටිකක් අලුත් විදිහේ රසවත් ඒකටම හරියන්න පොඩි කැමකුත් කන්න තිබ්බන නරක නෑනේ. සරෝජාන්තනිස්ට අන්න එහෙම තමයි අපි අද එන්න කිව්වේ. අයිබෝන්. අයිබෝන් තේජානි. ප්‍රවීණ සූපවේදිනියක් අතින් කොහොමද එහෙම දෙයක් හදාගන්න කියලා ඉගෙන ගන්න එකත් නරක නෑනේ. එහෙනම් සරෝජා අද මොනවද ගෙනත් තියෙන්නේ කොහොමද හදන්නේ අපිට ඉස්සර ටික කියන්න. ඔව් තේජානි මේක ඇවිල්ලා මේකද කියන්නේ අපි ටෝස්ට් කරගෙන අපි ගත්තේ. මේ ස්පොන්ජ් කේක් බේස් එක හැබැයි මේක ඇත්තටම නෝමලි කරන ස්පොන්ජ් කේක් බේස් එකක් නෙමෙයි හැබැයි ස්පොන්ජ් බේස් එක මේකෙන් අපිට ස්වීට්ස් රෝල් වෙ පුඩින් එහෙම හදන්න යන්න එපා මොකද බිත්තර බේස් එක අඩු වෙනදා නමුත් අපි මිනිත්තු 5යි යන්නේ අපි ස්පොන්ජ් කේක් එකක් හිතන්නකෝ ටෝස්ට් එකකටත් වැඩිය අඩු කාලකින් ස්පොන්ජ් කේක් ටෝස්ට් එකක් කනවා කියන එක සාමාන්‍යයෙන් මේ ටෝස්ට් එකක් කියන්නේ පාන් දාලා කරන වැඩක් නේ ඔව් දැන් මේක ටිකක් වෙලා බලන් ඉන්න බෑ විනාඩි 5ක් 10ක් අම්මා 10ක්වත් වෙන්න පුළුවන් කක් නැත් මේකේ ඇත්තට මිනිත්තු 5ක් වගේ තමයි යන්නේ ස්පොන්ජ් කේක් එකක් රෙසිපි එක මම කියනවා මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ඒක අපි ටී එකට ටී වැනිලා ෆ්ලේවර්ඩ් අපිට පුළුවන් ස්ට්‍රෝබෙරි ජෑම් දැම්මුත් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් ඒ දෙකම කලවම් කරලා අපිට හැන්දෑර කන්න පුළුවන් හදන්න පුළුවන් ඒ වගේ ජෑම් දාලා නැත්නම් මම මේක ඩිසර්ට් එකක් විදියටත් භාවිත කරනවා පුඩිමක් විදියට හරි එහෙනම් පුඩිමක්ද ඩෙසර්ට් එකක්ද කැමති විදිහකට සරෝජ හැමදාම කියන්නේ එහෙම තමයි right තේජා අපි බලමු මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා අපි හදන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් මේ ටෝස්ට් එකට එක බිත්තරයක ප්‍රමාණයක් තමයි එකවර යන්නේ නමුත් අපි ගෙවල් වල මේ මිශ්‍රණය අපිට හතර ගුණයක් කරන්න පුළුවන් ඒතකොට නැත්නම් ඒතකොට ඇර සාමාන්‍ය සුදු මදි බේස් එක අඩු වෙනින්දා අපිට තියා ගන්න පුළුවන් ඒතකොට බිත්තර එකයි සීනි ග්‍රෑම් 45යි පිටි ග්‍රෑම් 55යි බටර් උණු කරගත් මේසැඳි දෙකයි උණු කරගත් නැත්නම් අපිට මෙතන භාවිත කරන්න පුළුවන් යෝගට් මේසැඳක් බීට් කරලා ගන්න පුළුවන් මෙන්න බට නැත්නම් කිරි මේසැඳි දෙක ගන්නත් පුළුවන් යෝගට් මේසැඳයි කිරි නම් දෙකයි ඒ දෙකම නැත්නම් උණු කරගත් බටර් මේසැඳි දෙකක් හරි එතකොට අපි අවශ්‍ය වෙන මේ පිටි ග්‍රෑම් 55ට අපි බේකින් පවුඩර් තියෙන්නේ භාගයක් චුට්ට අඩු වෙන්න කමන්නේ ඒක දාලා හලා ගන්න ඕනේ මේ පාම් පිටි ඔව් මෙන්න පොඩක් අකුරු ගන්නකො දැන් වල මම ඔන්න තියෙන්නේ භාගයට පොඩක් අඩු වෙන්න දැන් මේක පොඩක් මම උරු ගන්න තියෙන්ටි බාගට පොඩ්ඩක් අඩු වෙන්න බේකින් පවුඩර් ග්‍රෑම් 55 පිටියකට මෙතන තියෙනවා කැනෝලා ඔයිල් එකක් අපි හැම ඔයිල් එකම භාවිත කරන්න යන්න එපා ෆ්ලේවර් එකට ඔය වෙනස් පැලට් එක වෙනස් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ මේ සැඳි හතරක් අපිට අවශ්‍ය වෙනවා ඒ කියන්නේ කෝප්ප කාලක් තෙල් කෝප්ප කාලක් කෝප්ප කාලක් මේ තමයි කාලේ කෝප්පේ අර හැඳි තියෙනවනේ වෙන ඔව් හැඳි මේ සැඳි හතරක් ඇවිල්ලා කාලායි 8ක් භාගයයි 16ක් ඇවිල්ලා හැමතිස්සෙම හොඳට ස්ටික් වෙන්න බීට් කරන්න හැබැයි දෙකම එකට දාපු හින්දා ගොඩාක්ම ටික් වෙන්නේ නැහැ තේජානි තව දෙයක් කියන්නේ මම මේ ඇයි මේ පොඩි බෝල් එකේ මෙහෙම බීට් කරන්න දන්නවද හේතුව මේක ඇවිල්ලා පොඩි එක බිත්තර ප්‍රමාණයක් නේ ඔව් එතකොට ලুকু බෝල් එකේ බීට් කරන්න යන්න එපා ඒකත් පොඩ්ඩක් විස්ඩම් පාවිච්චි කරන්න ඕනේ එක බිත්තරයි එක බිත්තරයි ඔය ඇහුවේ නෑනේ මගේ
ඒකනේ බෝල් එක තියෙන්නේ මෙෂරින් කප් එක බීට් කරන්නේ ඒක කරන්නේ දැන් අපි දානවා ඉතින් ටිකක් පාන් පිටි මෙන්න පාන් පිටි දැම්මා රූපවාහිනී YouTube channel එකට යන්න නුගසවන ඔබට මේ සරෝජ ඇන්තනීස් කරන හැම දෙයක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මෙන්න බලන්න කැනෝලා ඔයිල් නේ කැනෝලා ඔයිල් එක අපි හරියට කාලා මේ සැනේ හතර right ऑर्डर का किला आवश्य नहीं है मेक पैसे मेक पैसे मेक किला है भाई सीनी कहाँ मदद ही पड़ा बीक कर गान ना ये तो पूरा अपने मेकर दाना पुलवान दें मैं सैंडी देख कर पूरा कर वाई समय करने का आप दानों ने पूरा मेक पूरा की देवे ना कमान ना मैं उन्हों का रखा मैं सैंडी देख कर बाटर नेता अपने पुलवान किरी दान ना बाटर क्या ने किरी वाली हदी ने दिया ने देख ने किरी तुला योगर्ट तुला ने योगर्ट ना एक दान एक हैं एक हैं යෝගට් එකක් නෙවෙයි එක මේසයක් දැක්ක අපිට වැඩි කාලයක් ගන්න තමයි පහකුත් යන්න ඕනේ මේක බේක් වෙන අපි මේක දෙන්නන්න ඕනේ නේ දැන් කවුද තේජානේ මේක අපි හොඳට ඔයිල් කරලා තියෙන්නේ right ටෝස්ටර් එක right හොඳට oil කරලා තියෙන්නේ මතක තියාගන්න හැම තිස්සෙම oil වුණාට පස්සේ තමයි මේක අපි දාන ප්‍රමාණය තමයි බලා ගන්න ඕනේ හරි ගානට මේ කුහරයට මේක මේ තියෙන පොඩි කැවිද්දකට තමයි මේක දාන්න ඕනේ අපි ඉන්නේ රත් වුණාද නැද්ද එහෙම අවශ්‍ය නැහැ අපිට දාලා පස්සේ රත් කරන්න පුළුවන් මේ දාලා මේ ඔන් කරන්න පුළුවන් right හරි අපි එතකන් මේක එකන් අපිට අර්ක ඩෙකරේට් කරන්න පුළුවන් කස්ටඩ් දාලා මෙතන ජෑම් තියෙනවා. කනේන තව චෙරිස් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි මේක වහලා right. ඔක දැන් ඔන් එකේ තියෙන්නේ. අපිට පුළුවන් එතකන් මේ සාදාගත්ත. මෙන්න තියෙනවා. මොකද අපි දැන් මේ වගේ බේක් කරලා මේ මේ පුච්චලා පෙන්නන්නත් ඕනේ නේ ඒකනේ අන්න මම දෙකක් ගෙනයි වෙයි කියලා බලනවා නේද එකක් කස්ටඩ් පැත්තෙන් අපි පුඩින් එකක් වගේ පෙන්නමු අනිත් එක ස්පොන්ජ් කේක් එකක් ස්පොන්ජ් කේක් දැන් අපි මේක බේක් වෙනකම් හරි මේ දෙක පැක් කරනවා දැන් මේ කස්ටඩ් එකක් මම හදලා තියෙන ටික පෝරින් පැක් කරන්න පුළුවන් පදමට කිරි කෝප් එකට අපි සාමාන්‍ය හදන කස්ටඩ් එක විදියට ගොඩක් ටික් කරන්න එපා අපි සාමාන්‍ය ෆෘට් සලාඩ් වලට තියද්දි ලික්විඩ් ෆෝම් එකට ටිකක් දියට වගේ තියෙන්න ඕනේ අපි කේක් එකක් සෑන්ඩ්විච් කරනවා නම් ටික් වෙන්න ඕනේ කිරි කෝප් එකකට යවුම් කිරි ගන්න පුළුවන් කිරි කෝප් එකට සීනි අපේ කටේ රසද ගන්න පුළුවන් මේස හැන්දක් මේසෙදි භාගයක් වෙන්නත් පුළුවන් කෝන්ෆ්ලා මේස හැන්දයි සීනි කෝන්ෆ්ලා වෙනම භාජනයකට දාන්න කිරියක උතුරලා ඒ උතුරුපු කිරි වලින් චුට්ටක් දාලා අරක කලවම් කරලා ආයි බැක් ටු ද කිරි දාන කිරියකට දාලා ආයි අපි මිනිත්තුකට අඩු ප්‍රමාණයක් ගද්දී උකුවගෙන එනවා අපි තව පාරක් ඒක කිය කිරි කෝප්ප එකයි කෝන්ෆ්ලා මේස හැන්දි එකයි එකයි සීනි මේස හැන්දක් භාගයක් කටේ රසට පැනිරහ ඕන විදියට බිත්තර කහමදේකුත් ඕනේ ඒක උගන්නේ අවොයිඩ් කරන්නත් පුළුවන් කිරියක උතුරන්න ඇරලා සීනි කෝන්ෆ්ලා වෙනම භාජනයකට තියලා කිරියක උතුරලා ඒකෙන් පොඩ්ඩක් කිරියකට කෝන්ෆ්ලා දාපුවම ඒක ලම් ඒ කියන්නේ කැට ගැහෙන එක වළක්වනවා ඒක හොඳට දියකලා ඒක ආයි කිරියකට දාලා උතුරවපුවම ටික් වේගන එනවා ඒ ටික් වේගන එද්දී අපිට මතක තියාගන්න ඕනේ ටිකක් දියට ඕනේ නම් අපි මේකට ෆ්‍රෙන්ච් ක්‍රීම් කියලා තියෙනවා කියනවා ඒක රස්ටින් ලිපනිවලා බටර් තියෙන දෙක දාපම අපිට මේ වගේ ලික්විඩ් ෆෝම් වෙනවා බැරි වෙලා උගලගේ තිය උකු වැඩි වුණත් කෝන්ෆ්ලා කන්සිස්ටන්සි ගන්නවා වැඩි වුණොත් උගල ආයි කිරි චුට්ටක් දාලා උගලන්ට ඒක දියරේ හදා ගන්න පුළුවන් හරි දැන් this is your custard custard දැන් මේක ඇවිල්ලා ජෑම් එක
තියෙන්නේ නිකන් සාමාන්‍යයෙන් අපි ජෑම් එක සාමාන්‍ය ජෑම් එක මේකට මම ජෑම් එකට මේ මේ සැඳි දෙකක් ජෑම් ගත්තොත් වතුර මේ සැඳක් දාලා අඩු ගින්දරේ දිය කරගන්නවා අඩු ගින්දරේ දිය කරගන්න හරි එතකොට අපිට පුළුවන් මේකට දිය වුණාට පස්සේ මේක වැක්කිරන පදමට අපිට පුළුවන් ස්පොන්ජ් කේක් එක නේද ඒක අපි දැන් හදන ස්පොන්ජ් කේක් එක අපි දැන් මේක බේක් කරලා මේ මේ ටෝස් කරලා පෙන්නන්න දෙන්නේ නේද මේක අපිට පුළුවන් ටිකක් ලික්විඩ් ෆෝම් ගන්න ඕන ගන්න ඩෙසර්ට් එකක් වගේ නා උගලන්න පුළුවන් මේකට කස්ටඩ් එක මැද කපලා අස්තර දාන ප්ලස් ස්ටූ කරපු පයින් පයිනැපල් අන්නාසි ඒ වගේ ස්ටූ කරපු දේක් දාන්න පුළුවන් මැදට නේද ඉතින් අසුවඳයි වට ඒදාර්ග් එකක් වෙනවා අපිට පුළුවන් මේකමම ජෑම් දාලා තියෙන අපිට පුළුවන් මේකට ජෑම් ගන්න. ඒ කියන්නේ අපි මේ හැන්දෑව ටීබල් එකක් ගත්තදී අපිට පුළුවන් මේ විදිහට ජෑම් දාලා ගන්න. රයිට්? ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඒතර උණු කරන්න පා ජෑම් එක. අපිට මේ වගේ මෙන්න මේ වගේ අපිට දාලා දැන් අපිට දැන් සර්ව් කරන ක්‍රමයක් තියෙන්න පැමි එක නේද? අපිට පුළුවන් දැන් මේ අපි සර්ව් කරන විදිය මේ හැන්දෑවට කියෙද්දී අපිට පොඩ්ඩක් මේක ලස්සන කරන අර මේ. හරි. හරි. අපිට පුළුවන් ඕනේ නම් දෙකක් පොඩ්ඩක් ලස්සන කරන්න චෙරිස් චෙරිස් එමුණ අයිසින් සීනේ මං හිතුවා අයිකල මං කියන්න දේ විදිය මොනවාද කියලා අහනකන් හිටියේ නේද පිටි වගේ දැක්කේ පිටි වගේ දැක්කේ අපිට පුළුවන් මේක සර්ව් කරන්න අපිට දැන් හස්නේ සීජක දාපම ටික දී වෙලාම යනවනේ දැන් මට සුවඳ එනවා ඉන්න බෑ සමජ අපි ඒ අතරේ මතක් කරමු දුරකතන අංකය මගේ දුරකතන අංකය 0703 588 152 හරි එහෙනම් අපේ රූපහානි YouTube channel එක subscribe කරන්න ගිහිල්ලා බලන්න සරෝජ අද මේ කියලා දුන්න හැම දෙයක්ම ඔබට බලා ගන්න පුළුවන් මම විරාමයකට ගියාට පස්සේ රහ බලන්න හරි හැබැයි මතක කරකී තියාගන්න වෙන ස්පොන්ජ් කේක් හදන්න බෑ මේ රෙසිපි එකෙන්. නයිට් මං කිව්වා. සාමාන්‍ය ස්පොන්ජ් කේක් අපි මේක බේක් කරනවා කියමුද? ආ. බිත්තර සුදු මද 4යි, කහ මද 4යි, සීනි ග්‍රෑම් 115යි, පාන් පිටි ග්‍රෑම් 100යි, බටර් තේ මේසන් දෙකක් උණු මේස තේ හැයි දෙකක් උණු කරලා අපිට ඒක දාන්න පුළුවන් කිරි මේස හැන්දා, බේකින් පවුඩර් තේ හැයි භාගයයි, පිටි ග්‍රෑම් 100 100ට දාන්න පුළුවන් දැන් අපි මේක කස්ටඩ් එක දෙන්නේ නෑනේ කස්ටඩ් එකත් අපි ඉක්මනට දාමු මොකද යන්න වෙලාව හරි සරෝජ බොහොම ස්තුතියි ඉන්න අපි දැන් ඉවර කරන එකත් අග්ගල ඉවර එකේ බේක් කරලා තියෙන්නේ ඉන්නකෝ හරි දැන් ඉන්න අපි ඉවර පෙන්නමු නේද හරි බේක් කරලා තියෙන එකත් ඔන්න බලා ගන්න පුළුවන් දැන් චුට්ටි වෙලාවක් තිබ්බත් හොඳයි මෙන්න මම පොඩ්ඩක් ගලවලා පෙන්නන්නම් දැන් පොඩ්ඩ වෙලා තිබ්බත් හොඳයි මෙන්න මේ මේ මගේ තව චුට්ටි වෙලාවක් ඕනේ ලස්සන්ට පිපිලා තියෙනවා සොෆ්ට් මේ ටිකක් තිබ්බොත් හොඳයි මෙන්න රසනේ මේ බලන්න තේජානි මියමයි මෙන්න මාත් එහෙනම් රස බලන ගම අපි විරාමයකට යනවා බොහොම ස්තුතියි සරෝජා අද මේ රසවත් ස්පොන්ජ් කේක් එක අපිට හදලා දුන්නට